වන්දනීයෝ පූජනීයෝ මහා තෙරුන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්ස අපි අහලා තිනවා ධර්මයේදී පඤ්ඤස්සස්සන් ආයන් ධම්මෝ සහ දුප්පඤ්ඤස්සන් ආයන් ධම්මෝ කියලා. ස්වාමීන් වහන්ස ඔබ ගරු දහම්බීර විදියට මේ ධර්මය දේශනා කරලා තියෙන ස්වාමීන් වහන්ස අන්තිමම සරල විදියට මේ ස්වාමීන් වහන්ස ඕක ඉතින් ඕක ස්වාමීන් වහන්ස තවත් සරල කරන්න ගියොත් ඒක එක විදියට මේ ධර්මය නැවතත් යටපත් වෙන ස්වරූපයක් නේද ස්වාමීන් වහන්ස යන්නේ. ඒ කියන්නේ සරල කිරීම උපරිම කරන්න බෑනේ ස්වාමීන් වහන්ස හරි එහෙම ඔයම තේරෙන්නේ නැත් මේ ස්වාමීන් වහන්සේ දුප්පඤ්ඤස්සයිදන්නේ. දැන් මෙච්චර සරල කරලා තියද්දිත් මේක තවත් සරල කරන්න යන්න යෑම තුල දහම නැවතත් යටපත් වීමේ ස්වභාවයක් මතුවේ වෙනවද ස්වාමීන්? ඔබ දැන් ඔය මධ්‍යකාලීනව ලියූ අටුවා ටීකාබල මේ හුදී ජන පහන් සංවේගය සඳහා ජන විඥාණයට ගැළපෙන විදිහට මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය පරියාප්ති ශාසනයට නොයෙකුත් ආකාරයට අටුවා ටීකා ටිප්පණි ලිව්වා පෘථග්ජන පුද්ගලයෝ. ඒ පෘථග්ජන පුද්ගලයෝ මේ අටුවා ටීකා ටිප්පණි මේ වගේ දියලා නොයෙකුත් දේවල් මේ වගේ ලියලා කළේ සමහර විටක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්ම වචනයම ධර්ම පදම යම් යම් ආකාරයට හුදී ජන පහන් සංවේගයට ජන විඥාණයට ගැළපෙන විදිහට කටයුතු කරන. ඒ අනුව උනේ අර ප්‍රඥාව මතු කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා දැන් උදාහරණයක් ඇටියට ඔය මධ්‍යකාලීනව මේ පිංකම් කරන්න විතරයි කිව්වේ. කුසලස්ස උපසම්පදා ගැන කතා කළේ නැහැ. ඉතින් ඒක ජන විඥාණයට ගැළපෙනවා. මොකද මිනිස්සු කැමති අද ඔය සූත්‍රයේ කිව්ව මේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ මේ ආයු වර්ණ සැප බල මේ වගේ දේවල් ලබා ගන්න. ඒවා ලබා ගැනීමේ කැමැත්තක් මිනිස්සු තුන ඇති කළාම පින්කම් කරන්න පටන් ගත්තා. පිනෙන් පරලෝ යන්න පටන් ගත්තා. නිවන වැහුණා. දුප්පඤ්ඤස වුණා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ පඤ්ඤත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේකේ තියෙනවා තව කරුණු කීපයක්ම. එකක් තමයි ඕක පඤ්ඤත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේකේ ප්‍රඥාවන්තයන්ට විතරයි මේක මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහට කුසලස්ස උපසම්පදා කරගන්න පුළුවන් විදිහට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. අනික් අයට මේ කියන දේත් සමහර විටක පැටලිලි සහිත වෙන්න පුළුවන්. මේක එක එක පුද්ගලයාටම දැන් මේක අපි හිතමුකෝ මේ කියන කතාව ධර්ම දේශනාවම ලක්ෂයක් අහනකොට මේ ලක්ෂයක් දෙනාටම මේක එකම විදියට තේරුම් ගන්නත් බෑ අහගන්නත් බෑ මේකෙන් තේරුම් ගන්නෙත් නෑ. එක එක්කෙනා තේරුම් ගන්නේ තම තම නැන පමණින් දැනගන්න. හැබැයි ඒ තම තම නැන පමණින් දැනගත්ත පුද්ගලයා මේක අනුගමනීය ප්‍රතිපදාවක් හැටියට ඒ දැනගත්ත ටික අනුගමනය කරනවා නම් භාවිතා කරනවා නම් ඒ පුද්ගලයා අර පඤ්ඤත්තස්සායන් ධම්මෝ තත්වයටපත් වෙනවා. මේ අනුගමනය කරන්න ඕනේ සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් දැනගන්න. එතකොට මේක හරියටම අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයා අර දුප්පඤ්ඤස්ස භවෙන් පඤ්ඤත්තස්සායන් ධම්මෝ කියන තත්වයටපත් වෙනවා. මොකද මනසක් තියෙන නිසා. මේ මනස තියෙන හැම කෙනෙකුටම මේ මනස පිරිසිදු කරගන්නටයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ ධර්මයේ තේරුම් ගලන. ඒක නිසා මනස පිරිසිදු කරගන්නේ නැත්නම් යම් කිසි කෙනෙකුට කරගන්න උපකාර වෙන මාර්ගයක් පාරක් තේරුම් ගත්තේ නැත්නම් තව තවත් මනස කිලුටු කරගන්නවා නම් පින්කම් කරලා පුඤ්ඤාභි සංකාර වලින් අනිඤ්ඤාභි සංකාර වලින් ධ්‍යාන ලැබ ලබා ඒව උපාදානය කරගෙන කිලුටු කරගන්නවා නම් එයාද උපඤ්ඤස්ස පුද්ගලයෝ. එයා පඤ්ඤත්තස්සයන් වෙන්නේ නැහැ කවදක්වත්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අල්ලගත්ත ධර්මත උපාදානය කරගත්තට පින හෝ ධානය හෝ දුප්පඤ්ඤස්ස වෙනවා මිසක් පඤ්ඤත්තස්සයන් ධම්මෝ වෙන්නේ නැහැ. ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බව යථා භූත ඥාන දර්ශනයෙන් දැකලා තේරුම් අරගෙන ඒකෙන් උත්මිදී නිදහස් වුණොත් ඒ පුද්ගලයා පඤ්ඤත්තස්සයන් ධම්මෝ තත්වයට පත් වෙනවා.
කුසලස්ස උපසම්පදා කියන සත්‍යයට පත් වෙනවා.